සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි මේ ලස්සන උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරණීය නාමයෙන් ආචාර කරමි අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපට එක යොහාන් 3 පරිච්ඡේදයේ 9 පදයෙන් සඳහන් කරන්නේ මෙයයි දෙවියන් වහන්සේගේ ඉපදී සිටින කිසිවෙක් පව් කරන්නේ නැත මක්නිසාද ඔහු තුල උන්වහන්සේගේ බීජය පවතිනෝය දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටින බැවින් පව් කරන්ට ඔහුට නුපුළුවන අද උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනවා දෙවියන් වහන්සේගෙන් ඉපදෙන කවරෙක් වුණත් පාපේ නිරන්තරයෙන් රැඳෙන්නේ නැහැ කියලා මක්නිසාද දෙවියන් වහන්සේගේ බීජය ඔහු තුල තිබෙන නිසා බීජය කියන දෙයක් බොහොම වැදගත්. ඒ බීජය තුල ගසක තිබෙන ඵලයේ සම්පූර්ණ ස්වභාවයේ තැන්පත් වෙලා තිබෙනවා. අපි උදාහරණයකට ගත්තොත් අඹ ඇටයක් තුල ඒකේ මිහිරි සුවඳ රස පාට හැඩි ඒ සියලු දෙයක්ම අඩංගු වෙලා තිබෙනවා. දයාබර දේව දරුවනේ කිතුණුවෙකුට පාපිෂ්ඨ ජීවිතයක් ගත කරන්න බෑ මක්නිසාද දෙවියන් වහන්සේගේම ස්වභාවේ ඔහු තුල තැන්පත් වෙලා තිබෙනවා ඔහු පාපෙට එරෙහිව සිටමින් ධර්මිෂ්ඨකමට ප්‍රේම කරමින් ශුද්ධාත්ම බලයෙන් කීකරු ජීවිතයක් ගත කරන්න උත්සාහ දරනවා එවැනි කෙනෙක් පාපෙත් සමග ගනුදෙනු කරන්නේ නැහැ ඒ වගේම පාපිෂ්ඨ දේවල් තුල සතුටක් ලබන්නේ නැහැ. නමුත් කෙනෙක් මෙවැනි ජීවිතයක් ගත කරන්නට නම් නැවත ඉපදෙන්න අවශ්‍යයි. කෙනෙක් තමගේ ජීවිතේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දෙන්න කලින් පාපය එයාව පාලනය කරනවා. ඒ වගේම සාතන් එයා තුල ක්‍රියා කරනවා. එයා හැමතිස්සෙම අනිත් අයට ඇඟිල්ල දික් කරනවා. ඒ වගේම එයා කරන පාපිෂ්ඨ ක්‍රියාවලට නිදහසට කරුණු සොයනවා. නමුත් නැවත ඉපදිච්ච කෙනෙක් දෙවියන් වහන්සේගේ වචනෙට අනුව පාපිෂ්ඨ ක්‍රියාවන් වලට ඇලුම් වෙන්නේ නැහැ. මක්නිසාද ස්වාමින් වහන්සේගේ බීජෙම එයා තුල තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පෘථුවිය ජීවත් වුණු කාලේ උන් වහන්සේගේ වෙලාව උන් වහන්සේ ගත කරේ පෞකාරයන් එක්ක. නමුත් උන් වහන්සේ කවදාක්වත් පාපෙට ඇලුම් වුණේ නැහැ. ඒ වගේම දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපිත් මේ ලෝකේ ජීවත් වුණාට ඒ ලෝකාකාරයේ තිබෙන දේවල් වලට ඇලුම් වෙන්න හොඳ නැහැ. කෙනෙක් ආලෝකේ ඇවිදිනකොට අන්ධකාරයේ ක්‍රියාවලට ඉදිරිපත් වෙන්නේ නැහැ. දයාබර දේව දරුවනේ කෙනෙක් වැරද්දක් කරන එකත් පාපය තුලින් දවස්පතා භුක්ති විඳින එකත් දෙකක්. පාපිෂ්ඨ ජීවිතයට ඇලුම් වෙලා ජීවත් වෙන කිසිම කෙනෙක් දෙවියන් වහන්සේට අයිති වෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේට අයිති කෙනෙක් දවස්පතා ස්වාමින් වහන්සේගේ වචනෙට ඇහුම්කන් දීලා ඒ වචනෙට තමගේ ජීවිතයේ තිබෙන පාපිෂ්ඨ සිතුවිලි, අදහස්, වචන, ක්‍රියා පෙන්නුම් කළා ඒවා තමගේ ජීවිතෙන් අයින් කරන්නත් ලෑස්ති. එක වතාවක් සබත් පාසලේදී ගුරුවරිය තමගේ ශිෂ්‍යයන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. "කිතුණුවෙක් කියන්නේ කවුද?" කියලා. ඒ මොහොතේ පොඩි දරුවෙක් තමගේ අත ඔසවලා ප්‍රකාශ කරපු දේ මෙයයි. "කිතුණුවන් හරි හොඳ මිනිස්සු. ඒගොල්ලෝ දෝෂාරෝපණය කරන්නේ නැහැ." විවාද කරන්නේ නැහැ ඒ වගේම කේන්ති ගන්නෙ නැහැ ඇත්ත වශයෙන්ම මගේ පියා හොඳ කිතුණුවෙක් නමුත් මගේ අම්මා හොඳ කිතුණුවෙක් නෙමෙයි දයාබර දේව දරුවනේ අපේ ජීවිත රටාව අපි කවුද කියන එක එලිදරව් කරයි අපි දෙවියන් වහන්සේගේම දරුවෝ නම් උන් වහන්සේගේ සලකුණු අපේ ජීවිතෙන් ප්‍රදර්ශනය වෙයි අපි දැන් යාඥා කරමු අබ්බා පියාණෙනි දවස්පත ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න මට ශක්තිය දෙනු මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.
शलोम मरनाता।